දවසක් ඉතින් සුපුරුදු පරිදි අලුත් විඩියෙන් ඔගොල්ලෝ හම්බෙන්න ආවා වස විසෙන් තුර ආහාරයකට පාර කියන මගේ YouTube channel නාලිකාව. ඉතින් මගේ අතේ තියෙන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවද? මං කඩන් ආවේ මොනවද කියලා දන්නවද? ඒ තමයි ඇඹරැල්ල දළු. ඉතින් අපිට අමතක වෙච්ච පලාවර්ගයක් මගේ ගෙවත්තේ තියෙනවා. ඉතින් මේකේ දෙහි යමු නැත්තම් සම්බෝලේ පෝෂ්‍ය පදාර්ථ රසකින් බහුල ආහාරයක්. ඉතින් මේකේ දළු ටික කඩාගෙන සම්බෝලයක් නැත්නම් දැහිඹුලක් හදාගෙන අපි ආහාරයට ගන්නවා නම් අපිට ලැබෙන ප්‍රතිලාභ බොහෝමයක්. මේකේ ගොඩක් විටමින් සී තියෙනවා. ඉතින් විටමින් සී කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණය, අපේ ආහාරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා. ඒ වගේ ප්‍රතිඔක්ෂිකාරයක් වගේ අපගේ පිළිකා සෛල මර්ධනයේට මේ ඇඹරැල්ල කුල ඉතාමත්ම වැදගත්. ඒ වගේම දියවැඩියාව, හෘද රෝග, අපේ රුධිර සංසන්දන පද්ධතිය නිසියාකාරව ක්‍රියා කරන්නත් මේක වැදගත් වෙනවා. මං කිව්වා වගේ දියවැඩියාව හෘද රෝග වළක්වා ගැනීමටත් මේක ඉතාමත්ම වැදගත්. ඒ වගේම මේක තියෙන තන්තු බහුල ආහාරයන් නිසා අපේ ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයත් යහපත් ලෙස පවත්වාගෙන යාමට වැදගත් වෙනවා. ඒ වගේ මුත්‍රා රෝග වලට හොඳයි. ඈ මේ වගේ ගොඩක් දේවල් මේ ඇඹරැල්ල දළු මාළුවෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේවා අපි ඇඹරැල්ල ගෙඩි ආහාරයට ගත්තට දළු වලින් සම්බෝලේ මේක මාර රසයි. මේ අමුවෙන් කන්න පුළුවන්. අමුවෙන් කන්න පුළුවන්. හරිම ෆ්‍රෙෂ් නැවුම්. ඉතින් මේ වගේ ಗುಣ රසක්. ඉතින් දැන් බට් ඇඹරැල්ල ගස් තියෙනවනේ. පොඩ්ඩක් පැලයක් ගෙදර ඉඳ තියෙනවා නම් පෝච්චි එක හරි හිටව ගන්න. ඉතින් මේක දළු ගෙඩි නැතත් දළු ටිකක් හරි හදාගෙන කන්න පුළුවන්. දෙහි අඹුලක් නැත්තම් සම්බෝලයක් හදාගෙන. ඉතින් මේ වගේ කොච්චර වටින දේවල් අපිට හදා ගන්න පුළුවන්ද? මේ ලෙඩ වලින් අපිට බේරෙන්න පුළුවන්. ඉතින් තව මේකේ ඖෂධීය ಗುಣ රසක් තියෙනවා. මම මගේ කිවිච්ච නැති ඒවත් ඇති. පොඩ්ඩක් YouTube එකේ සර්ච් කරලා බලන්න. තව ගොඩක් වීඩියෝස් තියෙනවා කරපු හොඳ දේවල්. මේ වගේ දේවල් ගැන. ඉතින් මේ වගේ මේ වැදගත් කියන පලා වර්ග. ඈ ඉතින් ඔයගොල්ලෝ මේවා දවස් මේ කියන්නේ බේලකඩ එක සැරේ වේලකඩ මාරුවෙන් මාරුවට මැල්ලුම් ටිකක් එකතු කරගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට ಗುಣ රසක්, ඖෂධීය ಗುಣ රසක්. ඉස්සර මිනිසුන්ට ලෙඩ අඩුුනේ ගොඩක් මේ වගේ ස්වභාවික දේවල් පරිභෝජනයට ගත්ත නිසා. දැන් මිනිසුන්ට ලෙඩ ස්වභාව ධර්මයෙන් ඈත් වෙලා කුටිම දේවල් අපි ගන්න නිසා. ඉතින් වස විසෙන් තොර ආහාරයට පාර කියන අපේ YouTube channel එකත් එකතු වෙන්නේ. ඉතින් ඒකයි මම හැමදාම කියන්නේ. ඉතින් ගිහින් එන්නම් සුබ දවසක්. ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවෝ අතර වීඩියෝ එක ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම channel එකක් subscribe කරලා වශයෙන් විසෙන් තොර ආහාරයට පාර කියන YouTube channel එකත් එකතු වෙන්න.